සමට හිතකර බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් සහතික කළ නව බේබි ශිර්මි ඩයපර්ස්. මොකදනේ පරක්කු? වැඩනේ වැඩ වැඩ වැඩ. වෙලාව කියද? ඇයි මං එනකම්ම බලාගෙන හිටිය වෙලාවාන්ට පොරලෝසෝ කැඩිලද? පලහල්ලකු මේ අය ගැස්. ගෑස්සින්න තමයි දුවගෙනාව ගෙදර මොනහරි කණ්ඩ. ඔය දන්නනේ මං පිටින් කණ්ඩ එච්චර කැමැත්තන් නෑ කියලා. ඕන්නේ මයි චුට්ටම් බටිච්චට බඩගිනේද? ඉන්න 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 මං ඉක්මනට බයියම් බෙදන් එන්න. දුව නේනවා ඉඳ. Happy birthday to you, to you. Happy birthday to you, to you. Happy birthday, dear Subha. Happy birthday to you. Thank you, Rattaman. Thank you. මෙන්න බලන්න මේ චූටි ප්‍රසෙන්ට් එක. ඔන්න ඊළඟට බලන්න මගේ නිර්මාණාත්මක සුබ පැතුම්. මේ මොකද්ද මේ? ඒ මොකක් හරි වැරදි දෙයක් ලියනවාද? කෝ බලමු. කිවුල පනිස් 250යි, ග්‍රීන් පනිස් 350යි, ජෑම් පාන් 400යි, මාළු පාන් 500යි, තැටි පාන් 200යි, සොසේජස් පාන්. ලෙල්ල පිටින් දියලා බෝ කිව්වලු. මේක කොහොමද මෙතෙන්ට ආවේ? අම්මව හීනෙල්ලක් මං කවදාවත් එයාව රූපෙකින්වත් දැකලා නැති වුණාට එයාව මට හීනෙන් පේනවා. එයා මම වගේම මං පුංචි කාලේ අම්මගේ ෆොටෝ ඇල්බම් එක ගම්වතුරට හුන්න නැත්නම් අදම ගන්න මං එයාගේ රූපෙවත් දකිනවා නේද? මං හරි ආසයි මං බලන දවසට මගේ අම්මා ළඟ හිටියා නම්. කමන්නේ එයා හීනෙන් හරි ආවිත් මාව බලලා ඉන්නේ. මොකද නිකන් සද්ද නොකර ඉන්නේ. හදිසි ගෙදර ආවා, තේකක් ඉල්ල ගත්තා, දැන් සද්ද නොකර ඉන්නවා. දුකින් එපා, මං දුකින් නෙමේ ඉන්නේ. හරිද? මං කවදා හට තර සතුටින් ඉන්නේ. මට අම්මටයි තාත්තටයි දෙන්නට මැතින් මගේ තාත්තා ඉන්නවා නේද? Clear Ice School Menthol. Isori walin thora lassana kes kalamak laba dei. Clear samagin dan zero dandruff.
නව ක්ලෝස් අප් නැචරල්ස් කරාබු නැති සහ ඔරේන්ජ් සාරය සමගින් ෆ්‍රෙෂ් එකේ ජෙල් වෙන්න. මයි චුට්ටම් බට්ටිච්චා උක්කුම් බොනවද මයි අම්මා? මගේ අම්මා මුචම් අම්මා උක්කු රතයි රතයි. උකුන් තතයි මම්මේ කල්පනාගලි ඔයා කොයි තරම් ස්වීට්ද වෙලාවකට මල මූසල මුස්ක නැනේ හිටියට ඒක වැරදි වැරදි සිටුවිල්ල. දැන් ඊයේ රාත්‍රියේ ස්වාමියත් එක්ක සුරතලින් ඉඳල ප්‍රේමයෙන් වෙලිල අද උදෑසනත් ස්වාමියත් එක්ක සුරතල් වෙමින් මේ ඉන්න ආකාරය ඔබගේ ඇවතුම් පැවතුම් අනිත් ස්ත්‍රීන්ට ආදර්ශයක් මැයි 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 ඉවර වෙලා ගොඩක් කල්. මොකද මේ රජ කතාවට මාරුවෙන හරි දැන් ඒ කතා වැඩක් නෑ. මේ මොකක්ද? මගේ චුට්ටම් බට්ටිච්චට ලියුම් කවරයක් හම්බුලානේ. මේ ඔය චුට්ටම් බට්ටිච්ච කතා දැන් ඉවරයි. මොකද්ද මේ? මං ඔක හැමතැනම හෙව්වා. මගේ ඩයරි එකෙන් වැටෙන්නේ නැති. ඩයරියෙන් ඇටලා? ඒක කියන්නේ එඩිටර කම්පියුටර්? දැන් එතකොට මම මේක දැක්කට කමක් නැහැ. කමන්නේ. ඔය බනි සෝඩරේනේ. බනි සෝඩරේ? කියවන්නද බනි සෝඩරේ? කියවන්න මොකද ප්‍රශ්නේ? එහෙනම් ඔන්න අහගන්නවා බනි සෝඩරේ. ආදර සුභා. මගේ දිවි සිනමාවේ කිරුළු පලන් රංගනීය ඔබයි. ඔබට සුබ උපන්දින. මීට ඔබේ හුරතල් බට්ටිචා. කොහොමද බනිස? බනිස? අපේ ගෙදර ඕන තරම් තියෙනවා ගස්ලබ්. ගස්ලබ්ු නෙවෙයි කේක් කැල්ලක් දෙන්න. ඒ මොකද කේක්? අද මගේ උපන්දිනේ. අනේ ඇත්තද? කෙල්ලගේ බර්ත්ඩේ අම්මා අම්මා හැපි බර්ත්ඩේ ටු යූ. Thank you. යන් ඇතුළට. කොහෙද ආලියා අයියා? බාත්รูම් එකේ. නානවද? නෑ මේ පිටි කොටනවා. ඈ? නෑ විල්වක් කරේ. නානවා. අකේ ඉඳ ගන්නකො. Thank you.
සුභානංගී. අනේ මේ ගෙදර දෙන්න තුන් දෙනා වුණාන කොච්චර කලේ එළියදලි. ඇයි අක්කට කේක් කැල්ල පේන්නේ නැද්ද? එළිය මදිද? ඉන්න මල් ලයිට් එකක් දාන්න. ඔහේ වයසට ඉතින් පේන්නේ නැතුව ඇතිනේ. නෑ 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 නෑ. ඕනේ ඕනේ. මේ සුභානංගිල හැමදාම මෙහිම කුලියට ඉන්නද කල්පනාව? තමන්ගේම තැනක් හදාගන්න. මේකේ කුලියට ඉන්නේ මේ මාස වෙනකන් විතරයි අක්කේ. ආ ඇත්තද? මේකේ කුලිය වැඩි හින්දා කුලිය අඩු පොඩි තැනකට යනවද ඔයාලා? මේ ගෙදර අයිති කට්ටිය පිටරට පදිංචිට යනවා කිව්වා. ඒකෙන්ද අපි තීරණය කරා මේක සල්ලි වලට ගන්න. ආ ඒකත් එහෙමද? මේ සුභානංගි ඕගොල්ලන්ගේ ගෙවල් තියෙන්නේ ගොඩාක් පිටිසරද? අපේ නම් ඉතින් ඔක්කොම නෑදෑයෝ ඉන්නේ කලම්බු වල. මාත් ආසයි ටවුන් එකක ජීවත් වෙන්න. ඒත් අපේ චාලිට මේ වගේ පැත්තක් මෝනලුනේ. ආ ඊ මොකද? එයා කියනවා අනුන්ගේ ඕපදූප හොයන හැටි කරේ වට පිටේ නැත්තම් එයාට ලංකාව ඉන්නවා කියලා දැනෙන්නේල්ලු. හැමදාම හදන රොටිවලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාට්නර් කරගන්න. සුභාන්ටිට ලියපු බර්ත්ඩේ විෂ ගත අත්තගාව තිබිලා අම්මට අහුවෙලා. දොදල් පිටර් බබල්ගම් කිව්වලු. මාරාන්තික ගැටුමක් වෙන්න ඔන්න මෙන්න තියලා නූලෙන් බේරුනේ. කොහොමද නූලෙන් බේරලා තියෙන්නේ? ඒක වැරදිලා චාලි අංකල්ගේ අතින් තාත්තගේ ෆයිල් එකකට වැටිච්ච එක. ඔයින් ගියා මදයි එහෙනම්. නංගි බලනවා ළඟදිම තුන්වෙනි ලෝක යුද්ධය ඇවිල්ලෙනවා ඈ. අපේ අම්මට විකාරයි. මේ තාත්තගේම කිසිම වැරද්දක් නැහැ. මටත් හිතෙන්නේ තාත්තේ වැරද්දක් නැතුව ඇති කියලා. දැන් තාත්තා එහෙම නරක මිනිස්සෙන් නම් ඒ ගතිගුණ පොඩ්ඩක් හරි මට ගෑවිලා තිනවනේ. දැන් බලනවා මං. ඊම ගතිගුණයක් ගෑවිලාවත් නැහනේ. ඒ කියන්නේ තාත්තා හොඳ මිනිස්සෙක් වෙන්නවා. මම තමසේ කියන තරම් හොඳද? ඇයි එහෙම අහන්නේ? නෑ නිකන්. ලංගි තමුසේ නිකන්වත් සැක කරන්න එපා. තමුසේගේ මේ අවිහිංසක ලොකැලල් අයියා ගැන එමුණොත් පෞසිද්ධ වෙයි. හැබැයි එමුණොත් එහෙම ලබනාත්මේ තමුසේ හම්බෙන්නේ මේ බුද්ධි කරත් වල අප්සෙට් යෝගී කොඳේ. මේ යනවා යන්න. මේ තමුසේ ලයිනික ලැප්ටොප් එක ඇදුවද? ඇයිසෙමඩ හදිසියන්නේ කවුද? අපේ පුතා ගානේ ටිකක් ටිකක් නිවිසන සිල්ලේ කතා කරන්නේ. ඒක හොඳයි. අපිට අද වෙන වැඩකුත් නැහැ නිසා කතා කරමු. එතන කිව්වා නේද මේ සේරම ඉවරයක් කළා දාලා වෙන රටකට යන්න හිතනවා කියලා. ඔව් සර් මං එහෙම කිව්වා. දන්නේ නැද්ද ඉතින්? එක එක වෙලාවට හිතෙන දේවල්. මං ඒක ටිකක් ගැඹුරට කල්පනා කරා. මාත් හිතුවා පර්ණ චැප්ටර් එක ක්ලෝස් කළා දාලා. මට සර කියන එක තේරෙන්නේ නැහැ. තානිය රාජසිංහ කෙනේ මෝඩ කියලාද මං කියන්නේ තේරෙන්නේ නැහැ කියලා.
මොන්දම ටානිය රාජසිංහ කියන කොට්ට කොයිරාටික ගෑන්ට මං කියනක නොතේරෙන්ට විදිහක් නෑ. මේ මොකද සරමි කියලා මට වැඩිය හොඳට උඹ දන්නවා. උඹ කවුද කියලා දැන් මාත් දන්නවා. මට තේරෙන්නේ නැහැ සර් මොකද්ද කියන්නේ කියලා. තාදුට්ටක් මේ නාඩගම නටන්න පස්සේනේ බේකරී තියෙන මංජු සාහිත්‍ය මටයි බත්තින් එක පස්සෙන් කියලා මට තේරෙනවා. සර් මම බබා වෙන්නේපා. මගේ වැඩ අවුල් කරන්න බොත්තු දීලා මගේ බඩු ලෝඩ් කීපයක්ම මාට්ටු කළා කියලා මං දන්නවා. බොත්තු දෙන තැන් වල මගේ මිනිසුත් ඉන්නවා. තාදුට්ටක් කාලේ නැසි ගන්න වචනේ. සේටම වන්දි කියන ලැස්සියන් තානියා. මම මරන්න ටිකක් අමාරුයි. ඔකේ බුලට්ස් ටික වාහනේ කැබි එකේ ග්‍රොසරි බෑග් එකේ තියෙනවා. අපි අය හම්බ වෙමු. අඩ නෝම ඔබ මොකද බං මේ පැත්තේ සතුරු ප්‍රහාර වලට ලක් වෙලා මම සෙත පෝචි වුණා කියලා බල්ල යන්න දායේ සෙත පෝචිද කියලා බලන්න ආව නම් මෙහෙම කෑම જાති අරන් එද බා ඉඳා බේකරියේ තියෙන හැම පේස්ටි එකකින්ම මම ඔබට එක ගානේ දාගෙන ආව අඩ තෑන්ක්ස් බ්‍රෝ උඹ නියම මිත්‍ර ද්‍රෝහිය සොරි මිත්‍රේ මං ජීවිතේ දිනන උඹ මාව බලන්න මෙහෙමයි කියලා දැන් ඉතින් උඹට කොහමද මං ලොකු අවුලක් නෑ බා උනුත් අපිට පහර දුන්නා අපි පෙරලා පහර දුන්නා හැබැයි උන් ඊට පස්සේ බිම පෙරලා පහර දුන්නා බා අපේ තාත්තට මොකක් හරි කරදරයක්ද අපේ තාත්තගෙන් වෙන කාට හරි මොකක් හරි කරදරයක්ද කියලා තමයි මට හිතා ගන්න බැරි. උඹ මට ගාවපේ උන්ට පෙරලා පහර දෙන්න හොයාගෙන යන්න නේද හදන්නේ? තානියා රාජසිං කියන පරිච්ඡේදයේ ජේම්ස් බණ්ඩාරග මතින් අවසන්. තෙල් ගාලා හිස පීරපම්. ඇටවැල අරගෙන බැඳපම්. සීලේ ඉන වට ඇඳපම්. ඊට පස්සේ ඕනනම් TikTok කරපම්.